ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නේ. මේ පාසනෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන පාස්කමේ වචනයයි. අද දෙසැම්බර් මාසයේ පළවෙනිදා 2021 වර්ෂයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙනෙනවා. ප්‍රියදරු දරුවනි, අද ජීවනයේ කෑම පළවෙනි කොරින්තිය 12 වෙනි පරිච්ඡේදයේ 1-4 සහ 7 අපි මෙනෙහි කරන්න යනවා. අපි අලුත් මාසයකට මේ ඇතුල් වෙන්නේ. අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා. එක මාසයක් අපි ඉගෙන ගත්තා ශුද්ධාත්මයන් වහන්සේ ගැන. ඒකට සම්බන්ධවම අපේ තේමාව අපි පුඩා යන්තම් වෙනස් කරනවා, ශුද්ධ ආත්මයන් වහන්සේ සහ උන්වහන්සේගේ දීමනා කියලා. අද බයිබලයේ සඳහන් වෙන්නේ මේ විදිහට, සහෝදරයනි, ආත්මික දීමනා ගැන නුඹලා නොදැන සිටිනවාට නොකමැත්තෙමි. එතකොට පාවුලතුමා ඒ කොරින්ති සභාවට ඒ අය ප්‍රශ්න කරලා තිබුණා, පාවුලතුමාගෙන් අහලා තිබුණා කොයි විදිහටද මේ දීමනා පාවිච්චි කරන්න කියලා. ඔහු විග්‍රහ කරන්නට පටන් ගන්න ඉස්සෙල්ලා ඔහු කියනවා, නුඹලා නොදැන සිටිනවාට නොදැන ඉන්න එපා. දැන් බලන්න අද ලෝකේ කොච්චර දෙනෙක් දන්නේ නැද්ද ශුද්ධාත්ම දීමනා තියෙනවා කියලා. ඉල්ලන්නේ නැද්ද, ආසා කරන්නේ නැද්ද, ගොඩක් වෙනවා. ඒ නිසා පළවෙනිම දේ තමයි නොදැන සිටින්න එපා, ඉගෙන ගන්න, බලන්න බයිබලේ මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා, ඉතින් නානා ප්‍රකාර දීමනා ඇත්තේ නොමුත් එකම ආත්මයන් වහන්සේ. එතකොට අපි තේරුම් ගන්න ඕන, මං ගිය පාරත් ඔබට කියලා දුන්නා, එපිසෝඩ් 4 තියෙනවා, පළවෙනි කොරින්තු 12 තියෙනවා, පළවෙනි කොරින්තු 14 තියෙනවා, රෝම 12 තියෙනවා. මේ දීමනා හැමතැනම බයිබලේ තියෙනවා. එතකොට මේ දීමනා කොමනවා තිබුණත් එකම ආත්මයන් වහන්සේ තමයි මේ දීමනා ඇතුළත් වෙන්නේ. මේ එකම ආත්මයන් වහන්සේ ඇතුළ ඔබට ආත්මයන් වහන්සේ ලැබුණාම තමයි ඔබට ඒ දීමනා ලැබෙන්නේ. ඊළඟට කියනවා 7 වගන්තියේ, නුමුත් ආත්මයන් වහන්සේගේ ප්‍රකාශ වීම එකිනෙකාට දී තිබෙන්නේ ප්‍රයෝජනෙ පිණිස. ඒ කියන්නේ මතක තියාගන්න, මේක කාගේ ප්‍රයෝජනෙටද මේ දීමනා දීලා තියෙන්නේ? අද ඒකයි අපේ අරමුණ. අපි බලන්නේ මේ දීමනා දී තිබෙන්නේ මොන හේතුවක් නිසාද? දීමනා දී තිබෙන්නේ සභාවට ලොකු උදව්වක් වන පිණිස. සභාවට උදව්වක් වන පිණිස. එදා මම කතා කරා එපිසෝඩ් 4 පස්සාකාර සේවය දීලා තියෙන්නේ සභාව වර්ධනය කරන්න, ගොඩනගන්න, සාදු සභාවට උගන්වන්න, සභාව ඉදිරියට ගෙනියන්න. නමුත් අද කියනවා දීමනා ගැන. දීමනා දීලා තියෙන්නේ මොනටද? සභාවට, සභාවේ ප්‍රයෝජනයට, ඔබගේ ප්‍රයෝජනයට වඩා සභාවේ ප්‍රයෝජනයට. එතකොට ඔබ පාවිච්චි කරනවා නම්, ඔබගේ සභාවේ ඉඳගෙන ඔබ දීමනාවක් පාවිච්චි කරනවා නම් කාටද ආරම්භක? සභාවට. ඔබ යන ලෞකික පල්ලියට, සභාවට තමයි ඒකේ වැදගත්කම තියෙන්නේ. මොකද ඒ සභාව ආශිර්වාද ලබන්න යනවා ඔබට තියෙන දීමනාව නිසා. අන්න ඒ නිසායි අපි කියන්නේ ආත්මයන් වහන්සේගේ ප්‍රකාශ වීම වෙනස්. එක්කෙනෙක් අනිවාසයෙන් කතා කරනවා, එක්කෙනෙක් දිවස් වාක්‍ය දෙනවා. නමුත් සභාව වර්ධනය වෙනවා. ආමෙන්.